මහා ගුණ බලෙන් පින්වත් හැම දිනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායු ප්‍රාර්ථනාව සමගින් මේ සූදානම මේ හෝරාවට නියමිත සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට ඒ සඳහා බෞද්ධ ආමාද්‍ය ජාලයේ ගෞරවණීය ආරාධනාවෙන් මෙම සදහම් මණ්ඩපයට වැඩමවා වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශවර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමින් වහන්සේ බෞද්ධ ආමාද්‍ය ජාලයේ වෙනුවෙන් පින්වත් හැමදෙනා වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව මෙම සදහම් මණ්ඩපයට පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාවතෙහි ධර්ම දානමේ පින්කම සඳහා සත්පුරුෂ දායකත්වයේ දරනු ලබන්නේ වැල්ලවත්ත හැමල්ඩන් ලේන්හි වාසය කරන ඊ ෆ්ලොරිඩා ප්‍රනාන්දු මහත්මිය ඊ රුක්මණී චන්ද්‍රසේන මහත්මිය ප්‍රධාන කොටගත් සත්පුරුෂ පින්වත් හැමදෙනා විසිනුයි. එසේනම් මේ හෝරාවට නියමිත දහම් කතාවන් ආරම්භ කරන්නට දහම් කාරණාවන් පැහැදිලි කොට වදාරන්නට අපගේ පින්වත් ස්වාමින් වහන්සේට ඉතාම ගෞරවයෙන් নমස්කාර පූර්වක ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැමදෙනාටම උතුම් තෙරුවන් සරණයි. බුද්ධාදී රත්නත්‍රය සතු සූවිසි මහා ගුණ බලයෙන් සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා කියලා පළමුවෙන්ම ආශිර්වාද ප්‍රාර්ථනා සිදු කරනු ලබනවා. වැඩසටහන මෙහෙයවන විචිත්‍ර ධර්මදේශක පූජනීය දෙල්වල සරණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. අද සද්ධර්ම සාගරය සදහම් කතිකාවතෙහි සැදැහැති දායකත්වය දරමින් කටයුතු කරන්නේ වැල්ලවත්ත තැමන්ඩන් ලේන් හි වාසය කරන ඊ ෆ්ලෝරිඩා ප්‍රනාන්දු මහත්මිය ඒවගේම ඊ රුක්මිණී චන්ද්‍රසේන මහත්මිය කියන මේ සැදැහැති සත්පුරුෂයන් පිරිස ඒ පවුලේ පින්වන්ත පිරිස. ඒ පින්වතුන් බොහෝම සතුරට පත්වෙන්ද අද දවසේ ඒ සැදැහැතියන් තමන්ගේ ධනය සම්බුද්ධ ශාසනය මුල් කරගෙන උදාර පින්කමක් කිරීම සඳහා වැය කරන්නට යෙදුණා. තමනුත් ධර්මයෙන් සැනසෙමින් ධර්මයේ සැනසීම තව පිරිසකට ලබා දෙමින් මේ සිදු කරන්නේ මහේ සාක්‍ය වූ කුසලයක්. ඒ මහේ සාක්‍ය වූ කුසලය මෙලොව යහපත පිණිස උපකාර වේවා, පරලොව සුගතිය පිණිස උපකාර වේවා, ලෝකෝත්තර අමා මහ නිවන පිණිස හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. අද අපිට නියමිතව තියෙන්නේ මේ සද්ධර්ම සාගරය කියන ධර්ම ග්‍රන්ථයෙහි එන ගාථාවක්. සද්ධර්ම සාගරය කියන්නේ ඇත්තටම ධම්මපදය විස්තර කරලා ලියලා තියෙන පොතක් සද්ධර්ම සාගරය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ පොතේ ධම්මපදයේ ගාථා බොහෝම ලස්සනට විස්තර කරලා තියෙනවා. අදට නියමිත ගාථාව තමයි අස්සෝ යතා භද්‍රෝ කසා නිමිට්ටෝ ආතාපිනෝ සංවේගිනෝ භවාත
සද්දාය සීලේන විරියේන ච සමාධිනා ධම්ම විනිච්ඡයේන සම්පන්න විජ්ජා චරණාපතිස්සතා පහස්සත දුක්ඛ මිදං අනප්පකං. බොහෝම ලස්සන ගාථාවක් එක. මේ ගාථාවෙන් කියන්නේ බොහෝ සසර දුක් දුරු කරන්නට අවශ්‍ය වෙන පිළිවෙත. ඒ පිළිවෙත හැටියට දක්වලා තියෙනවා මෙන්න මේ ලක්ෂණ තියෙන්නට ඕනි කියලා. ඒ ලක්ෂණ හැටියට දක්වන්නේ ගුණධර්ම කීපයක්. මොනවද ඒ ගුණධර්ම? මම ඒවා කෙටියෙන් මුලින් කියලා අවශ්‍ය දේවල් විස්තර කරලා දෙන්නම්. එකක් තමයි ආතාපිනෝ. ආතාපිනෝ කියලා කියන්නේ කෙලෙස් තවන වීර්ය. ඇත්තට මේ ආතාපි කියලා කියන්නේ ගින්දරට කියන නමක්. ගින්දරකින් කරන්නේ යමක් පුච්චන එක, දවන එක, තවන එක. ඉතින් මේ වීර්ය හඳුන්වන්නත් පුරාතනයේ සිටන්ම ආතාපි කියන වචනය භාවිතා කරලා තියෙනවා. ඒකට හේතුව වීර්යෙනුත් කෙලෙස් දවනවා, පුච්චනවා, නැති කරනවා, විනාශ කරනවා කියන අර්ථයත් එක්ක තමයි වීර්ය හඳුන්වන්න ආතාපි කියන වචනය භාවිතා කරලා තියෙන්නේ. ඒක අවශ්‍ය ගුණයක් සසර දුක නිමා කරන්නට. ඊළඟ ගුණය හැටියට දක්වලා තියෙනවා සංවේගිනෝ භවාත. සංවේගය ඇති කර ගන්න කියලා. ඔය මලගෙවල් වල එහෙමත් ගහලා තියෙනවනේ සංවේගය කියලා. එස්සස් සුභ සාධක සංගමයේ බලවත් සංවේගය. ඔය වගේ එක එක බැනර් පෝස්ටර හරියට ගහලා තියෙනවා. ඒ අය මේ සංවේගය කියලා අදහස් කරන්නේ සමහර විට තමන්ගේ කනගාටුව, දුක, ශෝකය ප්‍රකාශ කරන්න වෙන්නට ඇති. මේ සංවේගය කියන වචනේ භාවිතා කරනව ඇත්තේ කිනම් අර්ථයකින් භාවිතා කරනවද දන්නේ නැහැ. බැලූ බැල්මට එක්ක ඉටිපන්දමක් නිමීගෙන යනවා, ඇහැකින් කඳුළු කඩන් වැටෙනවා, ඔය වගේ චිත්‍රත් එක්ක හන්ද එයාලගේ දුක කනගාටුව ශෝකය ගැන වෙන්නේ නැති මේකෙන් කියන්නේ කියලා හිතෙනවා. හැබැයි මේ සංවේගය කියන වචනය ඒක අපේ ජීවිතය තුළ තියෙන වටිනා ගුණයක් සංවේගය කියලා කියන්නේ. ඒ සංවේගය කියලා අදහස් කරන්නේ මේ ශෝකය, දුක, කනගාටුව නෙවෙයි ඇත්තටම. ශෝකය, දුක, කනගාටුව කියන්නේ ගුණයක් නෙවෙයිනේ. දියුණු නොකරපු මනසක් තුල තියෙන එක්තරා කඩාවැටීමේ ස්වභාවයක්නේ ශෝකය, දුක, කනගාටුව කියන්නේ. සංවේගය කියන්නේ එහෙම එකක් නෙවෙයි. සංවේගය කියන්නේ හරියටම කිව්වොත් සංවේග වස්තු 8ක් තියෙනවා. ඒ තමයි ජාති, ජරා, ව්‍යාධි, චුති, අපාය, අතීත අපට්ටක වට දුක්ඛං, ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං, සංවේග වත්තුනි ඉමානි අට්ඨ. පළවෙනි එක ජාති, ඉපදීමේ දුක, ඉපදීම. ජරා, වයසට යාම. ව්‍යාධි, ලෙඩවීම. චුති, මරණයට පත්වීම. අපාය, ඊළඟට සතර අපායේ විඳින්නට වන්නා වූ දුක් ටික. අතීත, ඒ කියන්නේ අතීත සංසාරයෙහි විඳින ලද අනන්ත අප්‍රමාණ දුක. අපට්ටක දුක්ඛං, ඒ කියන්නේ අනාගතයේ සසර ගමන් කළොත් විඳින්නට සිද්ධවන්නා වූ දුක. ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං, දැන් ආහාර පාන සොයන්නට විඳින්න වෙලා තිබෙන්නා වූ දුක. බලන්න ඒ අට ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඒ හතර තේරෙනවනේ. ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම. ඊළඟට ජාති, ජරා, ව්‍යාධි, චුති, අපාය. ඊළඟට අපාය ඉපදුනොත් විඳින්න සිද්ධ වෙන දුක.
ඊළඟට අතීතයේ සසර විඳින ලද දුක. අනාගතයේදී සසර විඳින්න තියෙන දුක. දැන් ජීවත් වීම උදෙසා විඳින්න වෙලා තියෙන දුක. මෙන්න මේ අටපිලිබඳව කල්පනා කරලා යම්කිසි කෙනෙක් මේ සසර ගැන සංවේගයක් උපදවා ගන්නව නම් මේ සසර හරි දුක්ඛිතයි කියලා මේ කාරණා අට නිසා අන්නේ උපදවා ගන්නා වූ ඥාණයට තමයි කියන්නේ සංවේගය කියලා. ඒක දුකක් කනගාටුවක් ශෝකයක් අඬන වැළපෙන දුක් වෙන ස්වභාවයක් නෙමෙයි. ඒක ඥාණයක් මේ කාරණා අට පිළිබඳව ඇති කරගත්ත. ඒ සංවේගය කියන එක අනිවාර්යෙන්ම අවශ්‍ය එකක් නිවන් දකින කෙනෙකුට. පුරාතනයේ සහ වර්තමානයේ සමහර අය බුද්ධ වන්දනා කරලා ඉවර වෙලත් ඔය ගාථාව පවා සිහි කරනවා. අර මම කියපු ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපට්ටක වට්ට දුක්ඛං ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං සංවේගවත් වූ නිමානි අට්ට කියලා මේ සංවේග කාරණාට මෙනෙහි කරනවා. තමන්ට මෙනෙහි කරලා සංවේගය උපදවා ගැනීම පිණිස. ඊළඟට මේ ගාථාවේ තවත් දක්වලා තියෙනවා මේ සසර දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය ගුණධර්ම දක්වීමේදී. සද්ධාය, සද්ධා කියන ගුණධර්මය. ඒක අපිට ගොඩක් විස්තර කරලා දෙන්න අවශ්‍ය නැහැ, හැම කෙනෙක්ම වගේ දන්නවා. සද්ධාව කියන්නේ මොකද්ද කියලා? බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි පවතින ප්‍රසාදය තමයි සද්ධාව කියලා හඳුන්වන්නේ. ඉතින් මේ ත්‍රිවිධ රත්නය ගැන ඇති වෙන පැහැදීම සද්ධාව කියලා හඳුන්වනවා. ඊළඟ ගුණය හැටියට දක්වලා තියෙන සීලේන, සීලය. සීලය කිව්වහමත් ගොඩක් විස්තර කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගිහි පින්වතුන්ට තියෙන සීලය තමයි ගිහියන්ගේ නිත්‍ය සීලය. මොකද්ද? පංච සීලය. ඊළඟට උපසම්පදායට වෙනම තියෙන උපසම්පදා සීලය. සාමණේර අයට වෙනම තියෙනවා සාමණේර සීලය. ගිහි අයට පොය දවසට තියෙනවා වෙනම, ඒකට අපි කියන උපෝසත අෂ්ටාංග සීලය. හැබැයි මේ සීලය කොටස් හතරකට බෙදෙනවා. මොනවද කොටස් හතර? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන කොටසට අයිති වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ශික්ෂාපද ටික. එකක් සීලයක්, උන්වහන්සේ දේශනා කළ ශික්ෂාපද. ගිහි පින්වතුන්ට නම් උන්වහන්සේ දේශනා කළ තියෙන පන්සිල් පද පහ. අන්නේ පංචශීලය රැකීමට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඔය සීලයක් ආරක්ෂා කළා කියලා අපේ හිත සංවර වෙන්නේ නැහැ. සීලයකින් සංවර වෙනවා කය සහ වචනය. හැබැයි සීලයකින් හිත සංවර වීමකටපත් වෙන්නේ නැහැ. හිත සංවර කරගන්න වෙනම සීලයක් තියෙනවා. ඒ සීලයට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය. හිත සංවර කරගන්න තියෙන ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය කියලා කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස කියන මේ හයට කියන අපි ඉන්ද්‍රිය කියලා. ඉතින් ওই ඉන්ද්‍රියන්ට අරමුණු වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියලා බාහිර අරමුණු හයක්. මේ ඉන්ද්‍රියන් බාහිර අරමුණු සමග එක්වීමෙන් සමහර අවස්ථාවලදී ඉන්ද්‍රියන් අසංවර බවට පත් වෙනවා.
අපි එක ඉන්ද්‍රියක් කරගෙන ඒක තේරුම් ගන්න උත්සාහ කළොත් එහෙම අපි හිතමු ඇස කියන ඉන්ද්‍රිය ගැන. ඇසට දකින්නට ලැබෙනවා ඉතාම ප්‍රියමනාප ලස්සන සුන්දර රූපයක්. ලස්සන සුන්දර රූපයක් දකින්න ලැබුණහම මොකද වෙන්නේ? එකපාරටම අපේ සිහිය මුලාවට පත් වෙනවා. ලස්සන රූපයක් දකිනකොට මේකට අපේ හිත යනවා. සිහි මුලා වෙනවා. ඒක පාලියෙන් කියන රූපං දිස්වා සති මුට්ඨා. රූපය දැක සිහි මුලාවේ. ඒ සිහි මුලා වෙලා මොකද කරන්නේ? පිය නිමිත්තං මනසි කරෝතෝ. මේ රූපයේ තියෙන ප්‍රිය ස්වභාවය, ලස්සන ස්වභාවය මෙනෙහි කරන්න පටන් ගන්නවා. අපි හිතමු මේ රූපය ලස්සන කාර් එකක් කියලා. සමහර විට සජීවී වස්තුවක් වෙන්නත් පුළුවන් රූපය. අජීවී වස්තුවක් වෙන්නත් පුළුවන්. නමුත් අපි අජීවී වස්තුවක් කරගෙන බලමුකෝ. එතකොට අපිට කතා කරන්න ටිකක් පහසුයිනේ. අපි හිතමු එක ලස්සන කාර් එකක් වාහනයක් කියලා. ඉතින් මේ රූපය දැකලා සිහි මුලා වෙලා ප්‍රිය නිමිත්ත මෙනෙහි කරනවා. ප්‍රිය නිමිත්ත කියන අර කාර් එකේ තියෙන තමන් කැමති විදිහට රෝද ටික මේ වගේ. මට එක ගැන එච්චර කියන්න අවබෝධයක් නැහැ කාර් පිළිබඳව කියන්න. මොකක් හරි ඔබට පහසුව ගැන, සීට් ගැන, සැප පහසුකම් ගැන, මේවා ගැන ඔබ මෙනෙහි කරන්න පටන් ගන්නවා. ප්‍රිය නිමිත්ත මෙනෙහි කරනවා, ප්‍රිය ස්වභාවය මෙනෙහි කරනවා. ප්‍රිය නිමිත්තං මනසිකරෝතෝ. රූපං දිස්වා සති මුට්ටා ප්‍රිය නිමිත්තං මනසිකරෝතෝ. එහෙම ප්‍රිය නිමිත්ත මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? සාරත් චිත්තෝ වේදේති. ප්‍රිය නිමිත්ත මෙනෙහි කරනකොට ඇලුණු සිතින් විඳිනවා. ප්‍රිය නිමිත්ත මෙනෙහි කරන්න කරන්න ඒකට ඇලෙනවා. ඇලෙනවා කියන්නේ ආසා හිතෙනවා. ආසා හිතිලා ඇලුණු සිතින් යුතුව විඳිනවා. විඳිනවා කියන්නේ සැප වේදනාවක්, සැපයක්, සතුටක් හිතට දැනෙනවා. ප්‍රිය නිමිත්ත මෙනෙහි කරනකොට ඇලුණු සිතින් විඳිනවා. ඇලුණු සිතින් විඳිනකොට මොකද වෙන්නේ? තංච අජ්ජෝ සාය තිට්ඨති. ඒ රූපය ඇතුළට බැහැගෙන සිටිනවා. ඇතුළට බැහැගෙන සිටිනවා කියන්නේ තවත් විස්තර කළා කිව්වොත් රූපය තුළම ජීවත් වෙන්න ගන්නවා මේ මොහොතේ. වෙන සද්ද බද්ද කතා මුකුත් ඇහෙන්නේ නැහැ. තමන් අමුතුම ලෝකයකට ගියා වගේ, අර නිකන් කතාවට කියන්නේ කරන්ට් එක වැදුනා වගේ, ගල් ගැහුණා වගේ කියලා. මුළු හදවතින්ම, මුළු හිතින්ම අර රූපය තුළම ජීවත් වෙනවා, වෙනම ලෝකයක් තුළ වගේ. අන්න එකට කියන ඇලුණු සිතින් විඳිනවා කියලා. එහෙම ඇලුණු සිතින් විඳින කෙනාට තමයි අවිජ්ජා හටගන්නේ. අවිජ්ජා කියලා කියන්නේ මේ අන්සතු වස්තුව කෙරෙහි අධික ආසාව, ඇලීම ඇති වෙනවා. ඒ වගේම කෙලෙස් නිසා හිතට ලොකු වීඩාවක්, විඩාවක් දැනෙන්න පටන් ගන්නවා. මේකට තමයි කියන්නේ ඇස අසංවර කර ගැනීම කියලා. ඉතින් ඇස අසංවර කරගන්න හැටි කිව්වහම ඒක ඔස්සේ හිතලා කන අසංවර කරගන්න හැටි තේරුම් ගන්නත් ඔබට පුළුවන්කම තියෙනවා. නාසය අසංවර වෙන්නේ කොහොමද? දිව අසංවර වෙන්නේ කොහොමද? කය අසංවර වෙන්නේ කොහොමද? මනස අසංවර වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තේරුම් ගන්න ඕනි මේවා සංවර වෙන්නේ කොහොමද කියලා. ඒකනේ සීලය වෙන්නේ, සංවර සීල, ඉන්ද්‍රිය සංවර සීලය. සංවර වෙන්න නම් මොකද කරන්න ඕනි? එකම එක දෙයයි. රූපං දිස්වා පතිස්සතෝ. රූපය දැකලා සිහිය පිහිටුවා ගන්න. එච්චරයි සංවර වෙන්න කරන්න තියෙන්නේ. රූපය දැකලා
සිහිය පිහිටුවා ගන්න. මොකද්ද මේ සිහිය පිහිටුවා ගන්නවා කියලා කියන්නේ? අපි හිතමු රූපයක් දැකලා අපි හිතනවා අනිත්‍ය රූපයක් කියලා. ඒ සිහිය පිහිටුවා ගැනීම. එමේ අනිත්‍ය රූපයක් කියලා හිතුවොතින් ආයකට ඇලීමක් බැඳීමක් තණ්හාවක් ආසාවක් හටගන්නේ නැහෙනේ. නැත්තම් හිතන රූපය දැකලා දුක්ඛ රූපයක්. මෙතෙන්දි දුකයි කියන්නේ මේ අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා, කනගාටු වෙනවා කියන එක නෙමෙයි. වෙනස් වීම උරුම කරගත්ත දෙය දුක්ඛ ලක්ෂණය හැටියට සලකනවා. යමක් තුල අකණ්ඩව පවතින ඇතිවීමක් නැතිවීමක් තියෙනවා නම් මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පීඩිත ස්වභාවය දුක්ඛ ලක්ෂණය කියලා හඳුන්වනවා. දුක්ඛ රූපයක් කියලා හිතන්න පුළුවන්. නැත්තම් හිතන්න පුළුවන් අනාත්ම රූපයක්. අනාත්ම රූපයක් කියන්නේ තමන් කැමති විදිහට පවත්වන්න බැරි රූපයක් කියලා හිතන්න පුළුවන්. එච්චර හිතන්න බැන රූපයක් කියලා විතරක් හිතන්නත් පුළුවන් සිහියෙන්. රූපයක් කියලා රූපය රූපයක් විදිහට දැක්කහමත් කෙලෙස් උපදිනක අඩු වෙනවා සිහිය පිහිටලා. නැත්තං හිතන්න පුළුවන් මේ රූපයේ තියෙන තව එක එක විදිහට පුළුවන්. අපේ හිතමු සජීවී රූපයක් කියලා. සජීවී රූපයක් නම් අපිට ඒකේ පිලිකුල් කොටස් පිහිටලා තියෙනවා. ඒවා මෙනෙහි කරන්නත් පුළුවන්. මේ කෙස් පිලිකුලයි, මේ තිබෙන ලෝම කූප පිලිකුලයි, කොරපොතු වගේ තියෙන නියපොතු ටික පිලිකුලයි, ඒ වගේම දත් ටික පිලිකුලයි, සම පිලිකුලයි, මස් පිලිකුලයි, නහරවැල් පිලිකුලයි, ඇට සැකිල්ල පිලිකුලයි, ඇට මිදුළු පිලිකුලයි. ඔය විදිහට පිළිකුල් කොටස් 32ක් තියෙනවනේ. එකක් එකක් ගානේ මෙනෙහි කරන්නත් පුළුවන්. ඒකත් පතිස්සතෝ. ඒක සිහිය පිහිටුවා ගැනීමක්. ඇත්තරම සංවර කරගන්න අවශ්‍ය වෙන්නේ එක දෙයයි. රූපය දැකලා සිහිය පිහිටුවා ගැනීම, ශබ්දය අහලා සිහිය පිහිටුවා ගැනීම, සුවඳක් ආග්‍රහණය කරන විට සිහිය පිහිටුවා ගැනීම, රසයක් අනුභව කරන අවස්ථාවේදී සිහිය පිහිටුවා ගැනීම, ශරීරයට ස්පර්ශයක් ලැබෙන විට සිහිය පිහිටුවා ගැනීම, සිතුවිල්ලක් එනකොට සිහිය පිහිටුවා ගැනීම. හැම මොහොතකම බැරි නම් දවසේ වෙලාවක් යොදාගෙන හරි මේ ඉන්ද්‍රියන් තුල සිහිය පිහිටුවීම පුරුදු කරන්නට ඕනේ. සමහර කෙනෙකුට ඉතින් මේක දවසම කරන්න අමාරුයි. මහාන වෙලා ඉන්නවම නෙවෙයිනේ හැම කෙනෙක්ම. බ්‍රහ්මචාරීව ඉන්නවම නෙවෙයිනේ. නමුත් මේ සමහර ගුණධර්ම අපිට අපේ ජීවිතයට ටික ටික හරි පුරුදු කරන්න අවශ්‍ය වෙනවා. අන්න සීලය කිව්වහම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය ගැන තමයි මේ කෙටියෙන් කිව්වේ. ඊළඟට තියෙනවා සීලයේ තව කොටසක් ප්‍රත්‍යසන්නිස්සිත සීලය කියලා. ප්‍රත්‍යසන්නිස්සිත සීලය. මොකද්ද මේ ප්‍රත්‍යසන්නිස්සිත සීලය කියලා කියන්නේ? ප්‍රත්‍යසන්නිස්සිත සීලය කියලා කියන්නේ අපිට ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රධාන දේවල් හතරක් තියෙනවා. ඒ හතරට අපි කියනවා සිව්පසය කියලා. මොනවද සිව්පසය? පළවෙනි එක චීවර. චීවර කියන්නේ ඇඳුම් අවශ්‍යයි ජීවත් වෙන්න ගිහි පැවිදි හැමෝටම. ඊළඟට පිණ්ඩපාත. පිණ්ඩපාත කියන්නේ ආහාර පාන අත්‍යවශ්‍යයි ජීවත් වෙන්න. සේනාසන. සේනාසන කියලා කියන්නේ අපිට නිවසක් අවශ්‍යයි ජීවත් වෙන්න. ඔය ගෘහෝපකරණත් ඔය ඇඳන් පුටු කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි පාපිසි වලම් පිඟන් මේ ඔක්කෝම අයිති සේනාසන කියන කොටසට. ඊළඟට ගිලාන පච්චය බෙහෙසජ්ජ පරික්කාරං. ගිලන් පස. ගිලන් පස කියන්නේ ලෙඩකට ගන්න දෙයක්නේ.
ගිලන් පස අවශ්‍යයි. ඉතින් ගිලන් පස පූජාව බොහෝම වටින එකක්. හැබැයි ගිලන් පස කියන එක භාවිතා කරන්න ඕනි රෝගයක් ඇති කල්හි පමණයි. ගිලන් පස පූජාව බොහෝම වටිනා එකක් බැවින් සදැහැති සත්පුරුෂයන් රෝග නැතුවත් සමහර විට භික්ෂූන් වහන්සේලාට එහෙම ගිලන් පස හදලා ගිහින් දෙනවා. ලොකු පිනක්නේ. ඉතින් සමහර වෙලාවට මේ බෙලිමල් බීලා, රණවලා බීලා, පොල්පලා බීලා, ඉරමුසු බීලා, අරවා බීලා, මේවා බීලා භික්ෂූන් වහන්සේලව ලෙඩත් වෙනවා සමහර වෙලාවට. ඇයුවා ඉතින් අධික ශෝධනීය જાති. සමහර වෙලාවට ඒවැ නහර හේදිලා වැඩි වෙන්න පුළුවන්, ඔකුගඩු ටික හේදිලා විනාශ වෙන්න පුළුවන්, අක්මාවෝ හේදිලා වැඩි වෙන්න පුළුවන්. අධිශෝධනීය જાතිනේ ඒවා. ඉතින් අර නිතර බොන જાති මිනිස්සු ළඟ ඉස්සර තිබ්බා බෙලිමල්, ඒවා බිව්වට කමක් නැහැ. නමුත් අධික විදිහට අපේ ශෝධනය ඇති කරන දේවල් නිතර නිතර ගන්න එක ශරීරයට හිතකර නැහැ. මේවා දේශීය සාකනේ, මේවා හිතකර නැහැනේ. එහෙමත් නැහැ. ඒවැත් තියෙන පෝෂණීය දේවල් සහ ශෝධනීය දේවල්. පෝෂණීය දේවල් නිතර ගත්තට ශෝධනීය දේවල් නිතර ගන්නට සුදුසු නැහැ. ඉතින් ගිලන්පස. ගිලන්පස කියන්නේ මේ ලෙඩක් වුණාම ගන්න බෙහෙත් වර්ග ටික. බේසජ්ජ ඒ කියන්නේ දියර වශයෙන් නොගන්නා වූ අනික් බෙහෙත්. පරික්කාර පෙරිකර. මේවා තමයි සිව්පසය. සිව්පසේ ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි ගිහි පැවිදි හැමෝටම. බුදුරජාණන් වහන්සේ වදාලා සිව්පසය පරිභෝග කරන්න කියලා ප්‍රත්‍යවේක්ෂා කරමින්. මොකද්ද ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ? නුවණින් මෙනෙහි කරමින්, නුවණින් සලකමින් සිව්පසය පරිභෝග කරන්න. පළවෙනි එක බලන්න චීවර. චීවර කිව්වේ රෙදි. උන්වහන්සේ වදාළ ඇඳුමක් අඳින්න ඉස්සෙල මෙන්න මේ විදිහට හිතන්න කියලා ගිහි පැවිදි හැමෝටම. හාමුදුරුන්ට විතරක් නෙමෙයි. උන්වහන්සේ වදාළ හිතන්න කියලා මෙහෙම සීතස්ස පටිඝාතාය. මම මේ ඇඳුම් අඳින්නේ සීතල නැසීම පිණිසයි. උන්හස්ස පටිඝාතාය. මම මේ ඇඳුම් අඳින්නේ උෂ්ණත්වය නැසීම පිණිසයි. ඩංස මකස. ඩංස කියන්නේ මදුරුවන්ගෙන් වෙන පීඩා. මකස මැස්සන්ගෙන් වෙන පීඩා. වාතාතප සුළඟින් වෙන පීඩා. ආතප අවුවෙන් වෙන පීඩා. සිරින්සප සර්පයන්ගෙන් වෙන පීඩා. මෙන්න මේවා වලක්වා ගන්නයි මම මේ ඇඳුම් අඳින්නේ. ඊළඟට හිරිකෝපීන පටිච්ඡාද නත්තං. නොවැසුව හොත් ලැජ්ජාව උපදින ස්ථාන තිබෙනවා. නොවැසුව හොත් ලැජ්ජාව උපදින ස්ථාන වසා ගැනීම පිණිසයි මම මේ ඇඳුම අඳින්නේ. මෙන්න මේ විදිහට හිතලා ඇඳුම් අඳින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ විදිහට හිතල ඇඳුම් අඳින කෙනාට මේ ඇඳුම් පැළඳුම් කෙරෙහි තියෙන තණ්හාව, ආසාව අඩු වෙනවා. ඒක නිවන් දකින්න ප්‍රධාන කාරණාවක් බවට පත් වෙනවා. ඒක මොකද මේ ප්‍රබල බැඳීමක් තියෙන මිනිස්සුන්ගේ මේ ඇඳුම් කෙරෙහි. ඒක පුදුම විදිහටනේ. දැන් බලන්න මිනිස්සෙක් කලිසමක් ගත්තොත් ඒ කලිසම තියෙන්න ඕනි. ඒ කලිසමේ පාටට ගැළපෙන සර්ට් එකක් තියෙන්න ඕනි. ඒකට ගැළපෙන විදිහට යටට අඳින්න බැනියමක් තියෙන්න ඕනි. ඒකට ගැළපෙන විදිහට ටයි එකක් තියෙන්න ඕනි. ඔය විදිහට සමහර විට ඇඳුමට ගැළපෙන කණ්ණාඩි දෙකක් දානවා. ඇඳුමට ගැළපෙන සපත්තු දෙකක් ගන්නවා. ඒකට ගැළපෙන රොලෝසුවක් ගන්නවා. බණු කොච්චර බැඳීම් ගොඩක්ද කියලා එක තුළින්. ඒක තුළ පුදුමාකාර බැඳීමක් තියෙන්නේ. යම් කිසි කෙනෙක් එහෙම විශේෂ සැලකිල්ලක් නැතු ඔහේ ඇඳුමක් ඇඳගෙන ගියොත් එහෙම මේ බැඳීම තියෙන මේ තැනැත්තා අර තැනැත්තට සමහර වෙලාවට නින්දා අපහාස කරනවා. මොකද්ද මේ ලහරකයි මී හරකයි වගේ එක පිළිවෙලකට අඳිනවකෝ, ගැළපෙන්න අඳිනවකෝ, වැදගත් විදිහට අඳිනවකෝ. ඒ මොකද කියන්නේ? තමන් වැටිලා ඉන්න කුණුගොඩට වරෙන් කියන එකම තමයි නොකිය කියන්නේ. බලන්න එච්චරට පුදුමාකාර ඇල්මක්. අන්නේ ඇල්ම
දුරු කරගන්න පුළුවන් ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන්. ඒකට තමයි ප්‍රත්‍යවේක්ෂාව තියෙන්නේ. ඒක ගිහි අයට දේශනා කළා. හොඳම උදාහරණය තමයි මජ්ක්‍ධිම නිකායේ සේක සූත්‍රයේ සඳහන් වෙනවා. සේක සූත්‍රය දේශනා කළා තියෙන්නේ මහානාම කියන රජතුමාට. එයාට ප්‍රතිපත්තිය නිවන් මඟ දේශනා කරන්න තමයි සේක සූත්‍රය වදාළේ. ඉතින් ඊළඟට චීවර ප්‍රත්‍යවේක්ෂා, ඊළඟට පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාව. පිණ්ඩපාත කියන්නේ දාණය, ආහාර, කෑම බීම කන වේලාවට ප්‍රත්‍යවේක්ෂා කරන්න. කෑම කනකොට හිතන්න නේව දවාය, මම මේ ආහාර ගන්නේ නේව දවාය කියලා කියන්නේ ජවය වර්ධනය කරගන්න නැත්නම් ක්‍රීඩා පිණිස නෙමෙයි. ක්‍රීඩා පිණිස නෙමෙයි. ඔය මල්ලව පොරකරුවන් වගේ ක්‍රීඩා කරන අදහසකින් නෙමෙයි. ඒ ක්‍රීඩා කරන කෙනෙක් නම් ඒ වෙනුවෙන් නියමිත ආහාර පාන ගන්න එක වැරද්දක් නෑ. අනික් අය හිතන්න ඕනි මම මේ ක්‍රීඩා පිණිස නෙමෙයි ගන්නෙ. න මදාය. මදය වැඩිම පිණිස නෙමෙයි ගන්නෙ. මොකද්ද මේ මදය කියවේ? මත් වෙනවා කියන එකයි. ඇයි සමහර අයට ශරීරයේ හයිය ගාය වැඩි නම් එහෙම මට අනික් අයට වගේ නෙමෙයි මට හොඳට ශක්තිය තියෙනවා කියලා ඔන්න ඒක හිතට ගන්නවා, ඒකෙන් මත් වෙනවා. තරුණ පෙනුම තියන අය මන් තවම තරුණියෙක් කියලා යෞවන මදයෙන් මත් වෙනවා. සමහර අය ඉන්නවා ඉතින් පෙර පිනකට නිරෝගීව ඉන්නවා, බෙහෙත් ඒත් නිතර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අය කල්පනා, ඒ අය කියන්නේ මම පැනඩෝල් පෙත්තක්වත් ලේසියෙන් බොන්නේ නැහැ කියලා නිරෝගී කියලා හිතාගෙන මත් වෙනවා තමන් එකෙන්. නිරෝගීකමෙන් ඔළුවට අරගෙන ඉන්නවා. මත් වෙනවා කිව්වේ ඒකයි. ඒ වගේම ගොඩක් කල් ජීවත් වෙන අය ජීවන මදයෙන් මත් වෙනවා. වෙන අය නම් මේ වෙනකොට මැරිලා දැන් මට මෙච්චර වයස වෙනවා. නමුත් මං දැන් මෙච්චර කල් තාම ජීවත් වෙනවා. ජීවන මදයෙන් මත් වෙනවා. අන්නේ මත්වීම පිණිස නෙවෙයි ආහාර ගන්නෙ. න මදාය. ඊළඟට කියන න මණ්ඩනාය. මම මේ ආහාර ගන්නේ ශරීරය සැරසීමට නෙවෙයි. මොකද්ද මේ සරසනවා කියලා කියන්නේ? සරසනවා කියලා කියන්නේ ශරීරය ගත්තාම සමහර තැන් මහත වැඩි. සමහරලාට බඩ එහෙම මහත වැඩි සමහර විට. ඒ වගේම සමහර තැන්වල ඉලෑට එහෙම පේනවා සමහර වෙලාවට. මහත අඩු වෙච්ච තැන් තියෙනවා. මේ සරසනවා කියන එකෙන් අදහස් කරන්නේ අඩු තැන් වැඩි කරලා වැඩි තැන් අඩු කරලා පිළිවෙලට ඇඟ හදාගන්න ඕනි කියලා හිතාගෙන ඒවට ගැළපෙන විදිහට සමහර අය කෑම බීම කනව බොනවා. අන්න ඒකට නෙවෙයි කෑම කන්නේ කියලා හිතන්න ඕනි. න මණ්ඩනාය. මම මේ ශරීරය සරසන්න නෙමෙයි කන්නේ. අඩු තැන් වැඩි කර අඩු තැන් වැඩි කරන්නවත් වැඩි තැන් අඩු කරන්නවත් නෙමෙයි කන්නේ. න විභූෂනාය. ඊළඟට කියන මම මේ කෑම කන්නේ ශරීරය අලංකාර කිරීමට නෙමෙයි. අලංකාර කරනවා කියන්නේ වර්ණවත් කිරීමටයි. ඒ කියන්නේ හැමේ පැහැය ලස්සන කරලා නියපොතු වල පැහැය ලස්සන කරලා මුතු පෙලක් වගේ දත් පෙලක් හදාගෙන අර මොනර පිල් කලඹක් වගේ කෙස් ටික සදාගෙන මෙන්න මෙහෙම අලංකාර කරගන්න නෙවෙයි මම කෑම ගන්නෙ. බලන්න නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය මේ හතරක් එපා කියලා හිතන්න කියලා කිව්වා. ක්‍රීඩා පිණිස නෙවෙයි, මද වැඩිම පිණිස නෙවෙයි, ශරීරය සැරසීමට නෙවෙයි, අලංකාර කිරීමට නෙවෙයි. යාව දේව ඉමස්ස කායස්ස ඨිතියා. ආහාර ගන්නෙ මොකටද? මේ කයේ පැවැත්ම පිණිසයි. ඨිතියා පැවැත්ම පිණිසයි. යාපනාය යැපීම පිණිසයි. යැපීම කියලා එතෙන්ද කියන්නේ ඉරියව් පැවැත්වීමට. ඒ කියන්නේ ඇවිදිනවා, වාඩි වෙලා ඉන්නවා, සිටගෙන ඉන්නවා, නිදා ගන්නවා,
තමන්ගේ වැඩ කටයුතු කරගන්නවා. ඒකට තමයි යාපනාය යැපීම කියලා කියන්නේ. තිතියා යාපනාය විහිංසූප රතියා. විහිංසූප රතියා කියන්නේ කුසගිනි වේදනා නිවා ගැනීම පිණිසයි. බ්‍රහ්මචරියානුග්ගහාය. එතෙන්දි බ්‍රහ්මචරියාව කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. කෙටියෙන් කිව්වොත් නිවන් මගට. නිවන් මගට අනුග්‍රහ පිණිසයි. දැන් එපා කියලා කාරණා හතරක් හිතුවනේ. ක්‍රීඩා පිණිස නොවේ, මද වැඩීම පිණිස නොවේ, අලංකාරය පිණිස නොවේ, සැරසීම පිණිස නොවේ. ඊට පස්සේ ප්‍රයෝජන හතරක් හිතනවා. තිතියා කය පැවැත්වීමට, යාපනාය ඉරියව් පැවැත්වීමට, විහිංසූප රතියා කුසගිනි වේදනා නිවා ගැනීමට, බ්‍රහ්මචරියානුග්ගහය නිවන් මගට උපකාරයක් වශයෙන්. මෙන්න මේ කාරණා අට මෙනෙහි කළා තමයි ආහාර පාන ගන්න ඕනේ. එහෙම ආහාර පාන ගැනීම අනවජ්ජතාච නිවැරදි ආහාර ගැනීමක් වෙනවා. පහසු විහාරෝ චාති. ඉතාම පහසුවෙන් වාසය කරන්නත් පුළුවන් වෙනවා. ඔය තමයි ආහාර ගැනීම පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාව. ඒක ගිහි පැවිදි දෙපාර්ශවයෙන් පුරුදු කරන්න ඕනි. පුරුදු කරන්නේ නැති අය මේ ආහාර පාන කෙරෙහි අධික තණ්හාවෙන් යුතු ආහාර පාන ගන්නවා. ආහාර පාන කෙරෙහි ආසාවට අපි කියන්නේ රස තණ්හාව කියලා. සමහර සත්වයන් රස තණ්හාව නිසා තනකොළ කන, ඔය හරක්, ගෝන්නු, මුවන්, අලි ඇතුන්, ඒ වගේ සතුන් වෙලා ඉපදෙනවා. රස තණ්හාව හරි දරුණුයි. තනකොළ කන සතුන් අතර ඉපදෙන්න හේතුවක් වෙනවා කියලා මජ්ක්‍ධිම නිකායේ බාල පණ්ඩිත කියන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට උන්වහන්සේ වදාළ රස තණ්හාව තියෙන සමහර අය අසූචි අනුභව කරන සතුන් අතර ඉපදෙනවා කියලා. ඒ සූත්‍රයේ උදාහරණ විදිහට දක්වලා තියෙන්නේ බල්ලෝ වෙලා ඉපදෙනවා, හිවල්ලු වෙලා ඉපදෙනවා කියලා. අසූචි අනුභව කරන ඌරෝ වෙලා ඉපදෙනවා. ඔය තුන තමයි උදාහරණ විදිහට දක්වලා තියෙන්නේ. ඒ වගේම රස තණ්හාව තියෙන අය ආහාර පානවල ගිජු වෙච්ච සමහර අය ඉපදෙනවලු මහ පොළොවේ පොළොව කන අය වෙලා, ගැඩවිල්ල වෙලා ඉපදෙන පොළොවම ආහාරයට ගන්න සතුන් වෙලා. හරීම අවදහනමක් මේ රස තණ්හාව. ඒකන්ද රසයේ ගිජු වෙන්නේ නැතුව ප්‍රත්‍යවේක්ෂා සිහියෙන් වළඳන්නට ඕනි. අනුභව කරන්න කණ්ඩ බොණ්ඩ ඕනි. මෙලොව දිව පිනෙව්වට මේ පෞකාර අසත්පුරුෂයෝ ඊළඟ ජීවිතේ අසූචි අනුභව කරන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක හිතුවාම ඇති රස තණ්හාව නැති කරගන්න. මේ රස තණ්හාවට ගිජු වුණොත් ඊළඟ ජීවිතේ මම අසූචි කන කෙනෙක් වෙනවා. ඒක මැති රස තණ්හාව දුරු කරගන්න හිතලා. අන්න රස තණ්හාව දුරු කරගන්න ප්‍රත්‍යවේක්ෂාව පුරුදු වෙන්නට ඕනේ. ඊළඟට චීවර පිණ්ඩපාත සේනාසන. සේනාසන කියන්නේ තමන්ගේ නිවසත් ප්‍රත්‍යවේක්ෂා කරන්න. නිවස ගැන ඇතුල් වෙන එක අවස්ථාවකදී දවසට එක් වතාවක්වත් හිතන්න ඕනි. සීතස්ස පටිඝාතාය, සීතල නැසීම පිණිස පරිවෝග කරමි. උන්නස්ස පටිඝාතාය, උෂ්ණත්වයෙන් වන පීඩා දුරු කිරීම පිණිස පරිභෝග කරමි. ඩංස මකස වාතා තප සිරින්සප සම්පස්සානං පටිඝාතාය, මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් අව්වෙන් වැස්සෙන් පින්නෙන් සර්පයන්ගෙන් වන පීඩා වලක්වා ගැනීම පිණිස පරිභෝග කරමි. උතු පරිස්සය විනෝද නත්තං ඍතු විපර්යාස වලින් ආරක්ෂා වීම පිණිස පරිභෝග කරමි. මේ හතර මෙන්න මේ ටික මෙනෙහි කරන්න ඕනේ. මේක පාලියෙන් අවශ්‍ය නැහැ. සිංහලෙන් හරි මෙනෙහි කරන්නට ඕනේ. නැත්තම් මේ ගෙවල් දොරවල් කෙරෙහි තියෙන තණ්හාව ඉතාම ප්‍රබල වූ එකක්.
ගෙවල් දොරවල් කෙරෙහි තණ්හාව තියෙන බොහෝ අය මරණයට පත් වෙලා පෙරේතයෝ වෙලා ඉපදෙනවා ඒ ගෙවල් දොරවල් වලම. පෙරේතයෝ ගෙවල් ඇතුළේ ඉපදෙන්නේ පෙරේතයෝ ඉපදෙන්නේ වැසිකිලි වලවල් වලට වෙලා. ඉතින් ගෙවල පෙරේතයෝ වෙලා උපත ලබන්න හේතුවක් වෙනවා. ගෙවල් දොරවල් කෙරෙහි ඇති තණ්හාව භික්ෂූන්ට ආවාස කෙරෙහි, පන්සල් කෙරෙහි, ඉඩකඩම් කෙරෙහි අධික තණ්හාවෙන් කටයුතු කරන අය ඉන්නවනේ. ඒ අයත් අන්තිමට ඒ පන්සල්වලම වැසිකිලි වලවල්වල ජීවත් වෙනවා විනා නිවනක් වෙතවත් අඩුගානේ සුගතියටවත් යන්නේ නැහැ. එච්චර ප්‍රබලයි මේ නිවස් කෙරෙහි, ගෙවල් කෙරෙහි තියෙන තණ්හාව, ආසාව, ඇලීම, බැඳීම. සුගති මග සම්පූර්ණයෙන්ම අහුරන්නට හේතුවක් බවට පත් වෙනවා. ඊළඟ එක තමයි ගිලන්පස බෙහෙත්තේත් පරිභෝගය. ඒවට තියෙන ඉතාම කෙටියෙන් මෙනෙහි කරන්න ඕනේ මෙහෙම. ඒකේ කියනවා යාවදේව ඒකේ සඳහන් කරලා තියෙනවා මෙහෙම, ගිලාන පච්චේ බේ සජ්ජ පරික්කාරං පටිසේවාමි, යාවදේව උප්පන්නානං වේදනානං වෙය්‍යා බාධිකානං වේදනානං පටිගතාය අභ්‍යාපජ්ජ පරමතා යාති. ඒ කියන්නේ උපන්නා වූ වේදනා දුරු කර ගැනීම පිණිස, රෝගාබාධ දුරු කර ගැනීම පිණිස, නිරෝගී බව උතුම් වන නිසා මෙය පරිභෝග කරමි. බලන්න අපේ අම්මලා තාත්තලා කොච්චරනම් බෙහෙත් බොනවද. ඔය බෙහෙත් ටික බොනකොට මේ ප්‍රත්‍යවේක්ෂාව පුරුදු කරලා බොන්න පුරුදු වෙන්නකෝ. ඒක හරි වටිනවා. උපන්නා වූ වේදනා දුරු කර ගැනීම පිණිස, ආබාධ දුරු කර ගැනීම පිණිස, නිරෝගී බව උතුම් වන නිසා එය ලැබීම සඳහා මම මේ බෙහෙත් වළඳමි. අන්න ඒ විදිහට තමයි ප්‍රත්‍යවේක්ෂාව කරන්න තියෙන්නේ. මේ ප්‍රත්‍යවේක්ෂාවට කියන ප්‍රත්‍ය සන්නිස්සිත සීලය. දැන් බලන්න ශික්ෂාපද රැකීම ප්‍රතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර කර ගැනීම ඉන්ද්‍රිය සංවර සීලය, ඊළඟට සිව්පසේ ප්‍රත්‍යවේක්ෂා කිරීම ප්‍රත්‍ය සන්නිස්සිත සීලය. තව සීලයක් තියෙනවා, ඒකට කියනවා ආජීව පාරිසුද්ධි සීලය. ආජීව පාරිසුද්ධි සීලය, ආජීවය කියන්නේ ජීවත් වීම කියන එකයි. අපි ජීවත් වෙන්නේ යම්කිසි රැකියාවක් කරනවනේ. අන්නේ රැකියාව පාරිසුද්ධි වෙන්න ඕනි, පිරිසුදු වෙන්න ඕනි. මොකද්ද පිරිසුදු වෙන්න ඕනි කියන්නේ? ඒ රැකියාව හොරකම් නොකරන එකක් වෙන්නට ඕනි, වංචා නොකරන එකක් වෙන්නට ඕනි. ඒ වගේ මේ රැකියාව අර බුදුරජාන් වහන්සේ වදාළානේ, සත්තු විකුණන එකක් වෙන්න එපා, ආයුධ අර මිනි මරන්න එහෙම ගන්න ආයුධ විකුණන රැකියාවක් වෙන්න එපා, මත්ද්‍රව්‍ය විකුණන රැකියාවක් කරන්න එපා. එහෙම බුදුරජාන් වහන්සේ දේශනා කළානේ, අන්න එහෙම ධාර්මික රැකියාවක් කරන්න. ඒකට තමයි අපි කියන්නේ ආජීව පාරිසුද්ධි සීලය. තමන් මුදල් හොයන ක්‍රමය පිරිසුදු වෙන්නට ඕනේ. ඊළඟට දේශනා කළා තවත් මේ සූත් ගාථාවේ, වීර්‍ය තියෙන්න ඕනි, සමාධිය තියෙන්න ඕනි, ධම්ම විනිච්ඡයේන විදර්ශනාව තියෙන්න ඕනි, 15 චරණ ධර්ම උපදවා ගන්න ඕනි, සිහිය උපදවා ගන්නට ඕනි කියලා. ඉතින් අදට මේ විස්තරය මෙලෙසින් නිමාවටපත් වෙනවා. අපි ලබන සතියේදී මේ ගාථාවේ අදාළ වෙන 15 චරණ ධර්ම පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, පුරා හෝරාවක කාලයක් පුරාවට අද දිනෙහිත් මේ මොහොතේ සද්ධර්ම සාගර සදහම් කතිකාව ඔස්සේ දහම් කාරණාවන් පැහැදිලි කොට වදාරන්නට බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගෞරවනීය ආරාධනාවෙන් මෙම සදහම් මණ්ඩපයට වැඩමවා වදාළේ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශවර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමින් වහන්සේ. උන්වහන්සේ යටත් ඔබ අප හැම දෙනා විසින්ම සද්ධර්ම ශ්‍රවණය තුළින්, ධර්ම කාරණාවන් නිගණ කියා ගැනීම තුළින්, ධර්ම දානමය කුසලය තුළින් සිදු කරගත් උතුම් කුසලයන් අනුමෝදන් කරමු.
නිදුක්ව නිරෝගීව බොහෝ කල් ලෝසසුන් වැඩ වඩන්නට බොහෝ දෙනාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා පවත්වන්නට උන්වහන්සේ හටත් මේ උතුම් ධර්ම දානමේ කුසලය එකසේම අනුමෝදන් වෙත්වා කියන සත්පුරුෂ ප්‍රාර්ථනාව සිදු කරමු. එවගේ මද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින්කම සඳහා සත්පුරුෂ දායකත්වයේ සිදු කරන්නට යෙදුනේ වැල්ලවත්ත හැමල්ඩන් ලේන්හි වාසය කරන ඊ ෆ්ලොරිඩා ප්‍රනාන්දු මහත්මිය, ඊ රුක්මණී චන්ද්‍රසේන මහත්මිය ප්‍රධාන සත්පුරුෂ පින්වත් හැමදෙනා විසිනුයි. ඒ පින්වත් හැමදෙනාටම ආශිර්වාද කරන්නට, පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට, පින්වතුන් නමින් දෙපරපුරේ මියපරලොව යන්නට යෙදුන සියලු ඥාතිහිතයිශීන් උදෙසා පින් අනුමෝදන් කරන්නට අපගේ ස්වාමීන් වහන්සේට ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වක ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්ම දානමේ කුසලය, මේ ගෞතම සම්බුදු සසුන තුළ ඉතාම ඉක්මන් ජීවිතයක උතුම් ධර්ම අවබෝධයේ පිණසම එකසේම අනුමෝදන් වෙත්වා, පිහිට වෙත්වා කියන ප්‍රාර්ථනාව සමගින් හැම දෙනාටම උතුම් තෙරුවන් සරණයි. ඉතාමත්ම සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව අද මේ උදාර පින්කමේ දායකත්වය දරමින් කටයුතු කරන්නට යෙදුණ වැල්ලවත්ත හැමඩන් ලේන් නිවාසයේ වාසය කරන, හැමඩන් ලේන් ලිපිනයෙහි වාසය කරන ඊ ෆ්ලොරිඩා ප්‍රනාන්දු මහත්මිය, ඊ රුක්මිණී චන්ද්‍රසේන මහත්මිය ඉතාමත්ම සද්ධාවෙන්, ඉතාමත්ම ගෞරවයෙන් දායකත්වය දරමින් කටයුතු කරන්නට යෙදුණා. එවගේ මේ පින්වතුන් බලාපොරොත්තු වෙනව අභාවයටපත් ආදරණීය මව්පියන් ප්‍රධාන ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. වසර 70කට පෙර 1953 අගෝස්තු මාසේ 21 වනදා අභාවයටපත් ඊ එමානිස් ප්‍රනාන්දු ආදරණීය පියතුමාට, එවගේම වසර 52කට පෙර 1971 ජනවාරි 4 වනදා අභාවයටපත් ඇග්නස් ප්‍රනාන්දු ආදරණීය මෞතුමියට, පර්සි නෙවිල් සහ වෝල්ට ප්‍රනාන්දු සහෝදරයන් තිදෙනා, ග්ලැඩිස් පර්ල් සහ මොරීන් කියන සහෝදරියන් තිදෙනා, මවගේ සහ පියාගේ දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන්, බර්ටි ගාමිනී ටෙරන්ස් වීරසිංහ සහ ඇලන් මස්සිනාවරුන්, මියුරියල් නෑනා මෙන්න මේ මියගිය පිරිසට පින් දෙනවා. ඉතින් ඒ සත්පුරුෂයන්ට ඒ කාන්ත කොට මේ පින්පෙත් දැනේවා, පෙනේවා, ලැබේවා, අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුක්ගිනි නිවේවා, ලෝකෝත්තර අජරාමර අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රැස්කර ගත්තා වූ සියලු පින් බලෙන්, තෙරුවන් ගුණ බලෙන් දායකත්වය දරන පින්වන්ත සත්පුරුෂයෝද මේ වැඩසටහන මෙහෙයවන ලද ගෞරවනීය ස්වාමින් වහන්සේලාද, බෞද්ධ ආමාද්‍ය ජාලයෙහි සභාපති අති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයද, නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. ආයුෂයෙන්, ශරීර වර්ණයෙන්, නිරෝගී සැපයෙන්, කායික බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා. ගුණයෙන්, නුවණින්, යසයිසුරින්, සැප සම්පතින්, ධනධාන්‍යයෙන් වැඩෙත්වා. අපල උපද්‍රව, සතුරු කරදර, මාරක බාධක, නවග්‍රහ දෝෂ දුරු වේවා. ඇස්වහ දෝෂ, කටවහ දෝෂ දුරු වේවා.
සියලු යහපත් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. මෙලොව පරලොව දෙලොව ජයත් වේවා. ඉතාමික්මන් ජීවිතයක ලෝකෝත්තර අජරාමර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පිං හේතු වාසනා වේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා කර ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු මං පරංති. හැම දිනාට මුතුම් තෙරුවන් සරණ ලැබේවා.